මේ රට පාලනය කරපු කොළපාට පාලනයත් නිල්පාට පාලනයත් එහෙම නැත්නම් පරණ හොරුත් අලුත් හොරුත් දෙගොල්ලම රටට එපා අලුත් විකල්ප බලයක් දැන් රට ඉල්ලා සිටිනවා. ඒ විකල්ප බලය මේ රට ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් ගොඩනගන්න පුළුවන් විකල්ප බලයක් ලෙස ජනතාව බලාපොරොත්තු වෙනවා. ඒසයි තා පැහැදිලිව රටේ බහුතරයක්ගේ අදහස මේක තමයි. මොකද එහෙම වෙන්නේ පහුගිය කාලය තුල අපි දැක්කා රටේ මූල්‍ය විනයක් තිබුණේ නැහැ, පරිපාලන විනයක් තිබුණේ නැහැ. පත් වෙන පාලකයෝ හොරකම් දූෂණ වලට චෝදනා ලප්පු අය. ඒ හොරකම් දූෂණ චෝදනා විවිධ දේශපාලන ඩීල් වලින් බේරගත්තා. අවසානයේ රටම ආපස්සට තල්ලු වුණා. ඒ නිසා මේ தත්ත්වය වෙනස් කරන්න ඕනේ කියලා මේ රටේ ප්‍රගතිශීලී ජනතාව විශේෂයෙන්ම සියලුම ආගමික නායකයින් පහුගිය කාලය තුල විශාල හඬක් විශාල මතවාදයක් ව්‍යාප්ත කරා. ඒ ප්‍රතිඵලයක් විදිහට තමයි පහුගිය දවස්වල අපේ ගරු මහානායක හාමුදුරන් වහන්සේලා ඒ වගේම කතෝලික හින්දු ඉස්ලාම් නායක පූජකවරයන් සිළු දෙනාම එකතු වෙලා ඉදිරි ජනාධිපතිවරණ මහමැතිවරණ පළාත් පාලන පළාත් සභා මැතිවරණ ඒ සියලු මැතිවරණ සඳහා ඉදිරිපත් වෙන අපේක්ෂකයන් සඳහා නිර්ණායකයන් ඉදිරිපත් කරනු ලැබේ. මේ ශ්‍රී ලංකාවට සුපිලිපන් දේශපාලන සංස්කෘතියක් උදාකරලීම උදෙසා කියන මේ ප්‍රකාශනය නිකුත් කරේ මහානායක හාමුදුරන් වහන්සේලා එවකේම කාදිනල් මල්කම් රංජිත් තුමාගේ ඒ සියලු දෙනාගේ මැදිහත් වීම තුළ ඔවුන් මේ නිර්දේශ වලින් බලාපොරොත්තු වෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි. රට වෙනස් කරන ඊළඟ දේශපාලන නායකත්වය ඊළඟ පාර්ලිමේන්තු පළාත් සභා නියෝජනය ඒ මන්ත්‍රී ධුරයන් ඔබවද්දි අපේක්ෂකත්වයේ සඳහා අවම වශයෙන් සම්පූර්ණ කළ යුතු සුදුසුකම් පිළිබඳ නිර්ණායකයන් ඉදිරිපත් කරනු ලැබුවා. එහි නිර්ණායක ගණනාවක් තියෙනවා. ඒ නිර්ණායකවල දෙවනි යෝජනාවේ ඉතා පැහැදිලිව තියෙනවා පවතින නඩු ඇති අපේක්ෂකයන් කෙරෙහි නාම යෝජනා ලබා නොදීම කියන. ඉතා පැහැදිලිව මේ උන්වහන්සේලා මේ සියලු ආගමික නායකයන් විසින් ඉදිරිපත් කරන ලබනු සුපිලිවන් ශ්‍රී ලංකාවක් සඳහා වූ අපේක්ෂකයන්ගේ සුදුසුකම් කියන එක යටතේ මේ නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් නිශ්චිතවම තියෙනවා අපරාධ වැරදි වලට වරදකරුවේ ඇති අපේක්ෂකයන් කෙරෙහි නාම යෝජනා ලබා නොදීම ඒ වගේම පවතින නඩු ඇති අපේක්ෂකයන් කෙරෙහි නාම යෝජනා ලබා නොදීම ඒ වගේම අවම වශයෙන් සම්පූර්ණ කළ යුතු තවත් මූලික කොන්දේසි ගණනාවක් මෙහි සඳහන් කරලා තියෙනවා. එවැනි නිර්ණායකයන් ඉදිරිපත් කරන්න සිද්ධ වුණේ ඇත්තටම අපේ රටේ දේශපාලන නායකත්වයට තරග වදින අපේක්ෂකයන්ගේ තියෙන නුසුදුසුකම් නිසා නොගලපෙනකම් නිසා මහජන නියෝජිතයෙක් විදිහට පත්වෙද්දී රටක් බාරගන්න නියෝජිතයා අපේක්ෂකයා බවට පත්වෙද්දී අවම වශයෙන් සම්පූර්ණ කළ යුතු නිර්දේශ තමයි ඉදිරිපත් කළේ. ඒ හිතා පැහැදිලිව තියෙනවා නඩු නැති වරදවලට නඩු නැති අය මේ සඳහා ඉදිරිපත් කරන්න ඕනේ කියලා. නමුත් අපි දැක්කා ඒක නෙමේ සිද්ධ වෙන්නේ. ඒට සම්පූර්ණයෙන්ම පරස්පර දේවල් තමයි සිද්ධ වෙන්නේ. සා ජනතා විමුක්ති පෙරමුණ අපි මේ රට බලාපොරොත්තු වෙන මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන නව විකල්ප බලය මේ රට හොරකම දූෂණේ වංචාවෙන් නාස්ති කරපු විනාශ කරපු මේ පාලකයන් දෙගොල්ලම එරෙහිව ප්‍රතිපත්තිමය වශයෙන් ඔවුන් දෙගොල්ලම එකට තියලා පරද්දන්න ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ප්‍රගතිශීලී සංවිධාන ගණනාවක් ඒකරාශි වෙලා තියෙනවා. ඒකරාශි වීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි සංවිධාන විශේෂයෙන්ම ප්‍රගතිශීලී සංවිධාන සිවිල් සංවිධාන මේ රටේ විද්වතුන් කලාකරුවන් ඒ වගේම වෘත්තීය සමිති ධීවර සංවිධාන ගොවි සම්මේලන ඒ සියලු දෙනාගේ ඒකරාශිත්වයෙන් ජාතික ජන බලවේගය සංවිධානය අපි ගොඩනගනු ලැබුවා. පහුගිය 14 වෙනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අපි මේ රට වෙනස් කිරීම සඳහා වෙච්ච නව විකල්ප බලයක් සඳහා වෙච්ච ජාතික ජන බලවේගය ගොඩනැගුණු ලැබුවා. මම අර කියපු නිර්දේශ එකක්වත් නැති කෙනෙක්ගේ රාජපක්ෂ කඳවුරෙන් ඉදිරිපත් කරපු ඉතාම දුර්වලම අපේක්ෂකයා තමයි ගෝඨාභය රාජපක්ෂ. මූල්‍ය විනයක් නැහැ, පරිපාලන විනයක් නැහැ. තමන්ගේ භාවිතාවෙන් ඔප්පු කළා තියෙනවා කොතරම් දුර්වලද කියලා. ඒ නිසා අපි දකින්නේ රාජපක්ෂ කඳවුරෙන් මෙතෙක් ඉදිරිපත් කරපු අපේක්ෂකයන්ගෙන්
දුර්වලම දුර්වලම අපේක්ෂකයා තමයි ගෝඨාභය රාජපක්ෂ. ඒ නිසා ඔහුට මේ රට වෙනස් කරන්න බැහැ කියන එක අලුතෙන් කතා කරන්න දෙයක් නැහැ. ඊයේ අලුතෙන් ඉදිරිපත් කරපු එකක් නෙමෙයි. පහුගිය කාලේ දිගටම ඕක කී කී හිටියා. තාත්තලා පුතාලා අයියලා මල්ලිලා දැන් මේ දෙගොල්ලොම තමන්ගේ පවුලේ බූදලයක් කරගෙන තියෙනවා. ඒක තමයි මේ රට මේ තත්ත්වයට පත් වෙන්න ප්‍රධාන හේතුව. මේක පවුලේ බූදල් කරගන්න. තාත්තගෙන් පුතාට, අයියාගෙන් මල්ලිට, නැත්තම් තමන්ගේම පුංචිමගේ පුතාට ඒ පවුල් පාලනේ රට නිදහස් කරගන්න ඕනි. ඇත්තට මේක කාගේවත් පවුලක බූදලයක් නෙමෙයි. ඒක නුසුදුසුකම් අපි දකින. දැන් මේ සුදුසුම අනුකමාත් දිසානගේ මතය ජාතික ජනබලවේගයේ සියලු සංවිධාන තමයි ඒක තීරණය කරන්නේ. ඒ අය පොදු එකඟතාවයෙන් එන අපේක්ෂකයා 18 වෙනිදා ප්‍රකාශයට පත් කරනවා. ඒකත් එක්ක අනුමැතිය පැහැදිලිවම ලැබෙනවා.